සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 55ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා. ඉන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 28ක සීක්‍ර ලෙස ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. දෙහිවල හෝමාගම නුගේගොඩ හංවැල්ල රත්මලාන හා මීරිකම බස්නාහිර පළාතේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රදේශ අතරට අයත් වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු ආසාදනයේ වී රෝහල් ගත කර ඇති පුද්ගලින් සංඛ්‍යාව 70826ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 16326 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව පවතින තත්ත්වයේ හමුවේ දිවයිනපුරා පිහිටි නිවාස ව්‍යාපාරික ස්ථාන හා කාර්යාල පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ මදුරුවන් බෝවන පරිශ්‍ර සහිත ස්ථානවල හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඩෙංගු රෝගී ඉදිරියේදී විශාල වශයෙන් රට තුළ පැතිර යාමේ අවධානමක් තියෙනවා. මේ අවධානම නිසියාකාරව තේරුම් අරගෙන මදුරුවන් බෝවන ස්ථාන සියල්ල ඉවත් කිරීම වගේම යම් සැක සහිත රෝග ලක්ෂණ තියෙනවා නම් පිළිගත් රජයේ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු වීම, ඩෙංගු මදුරුවා සපා කරන කාලයයි අපි උදේ සහ සවස් වරුව කියන එක පිළිබඳ යම් අපි අවබෝධයෙන් කටයුතු කරත් මේ පවතින කාලගුණ තත්ත්වයේ යටතේ දිනය පුරා ඩෙංගු මදුරුවන් සක්‍රියව සපා කෑම සිදු කරනවා, ඩෙංගු රෝගය බෝ කරන්න පුළුවන්. ඒ නිසා අපි ඉතාමත්ම අවදානම් කාලගුණ තත්ත්වයක් යටතේ මේ ඉන්නේ. ඒ නිසා ඉදිරියේදී ඩෙංගු රෝගේ පැතිර යාම ඉතාමත්ම තදින් සිදුවේ හැකියි කියන එකත් අපි අවධාරණය කරනවා. අපි දිගින් දිගටම දැනුවත් කරලා තියෙන, නිවේදන නිකුත් කරලා තියෙන සියලුම ස්ථානවල තවදුරටත් ඩෙංගු මදුරුවන් බෝවන විදිහට පවත්වාගෙන යනවා නම් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර ලබන 17 වනදා සිට පළාත් තුනක වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ ශිරෝමණී ජයවර්ධන සඳහන් කළේ උතුරු මැද, උතුර හා නැගෙනහිර පළාත්වල සතියක කාලයක් තද වැසි ඇති විය හැකි බවයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.